ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු කුසලානයක් පවත්වලා තියෙන්නේ 1984 වසරේ. මේ එක් දිනහා 2020 තරඟ වශයෙන් තරඟ රටා දෙකෙන්ම මාරුවෙන් මාරුවට පවත් වෙනවා. එහිදී රටවල් තුනක් තරඟ වැදුණා. හැබැයි ශූරතාවයේ දිනාගත්තේ නම් ඉන්දියානු කණ්ඩායම. මෙතෙක් අවසානයේ තිබ්බ තරඟාවලියක් තිබ්බේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය. ආසියානු කුසලාන ඉතිහාසයේ ගත්කල් තරඟාවලි 15ක් තිබිලා තියෙනවා. ජයග්‍රහණ ගත්කල් ඉන්දියාව 7ක් ශ්‍රී ලංකාව 5ක් පකිස්තානයේ 2ක් වශයෙන් තරඟාවලි ජයග්‍රහණය කරලා තියෙනවා. ආසියානු කුසලාන ඉතිහාසයේ එක් තරඟාවලියක් අත්හිටෙව්වා. ඒ තමයි 1993 වසරේදී පකිස්තානයේ පැවැත්වෙමින් තිබු තරඟාවලිය. මෙලෙස ආසියානු කුසලානේ කල් දාන හේතු උනේ පකිස්තානයේ තුල ඇති දේශපාලන අර්බුදය. එසේ නමුත් ආසියානු කුසලාන තරඟ 54කට මුහුණ දීලා ජයග්‍රහණ 35ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා. ආසියානු කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවති තරඟාවලි වලින් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් තමයි මේ සනත් ජයසූරිය 1220යි, සචින් ටෙන්ඩුල්කර් 1075යි, කුමාර් සංගක්කාර 971යි. ඒ වගේම මෙතෙක් පැවති ආසියානු කුසලාන තරඟවලින් වැඩිම ශතකලාභීන් තමයි මේ සනත් ජයසූරිය ශතක 6ක්ද, විරාට් කොහ්ලි ශතක 3ක්ද, ෂොයිබ් මලික් ශතක 3ක්ද වශයෙන් ආසියානු කුසලාන තරඟවලදී ශතක ලබාගෙන තියෙනවා. එසේ වෙතත් වැඩිම කඩුලුලාභීන් අතර මේ කට්ටිය ඉන්නවා. මුත්තයියා මුරලිදර කඩුලු 30ක්ද, අජන්ත මෙන්ඩිස් කඩුලු 26ක්ද, සහිත් අග්මාල් 25ක්ද වශයෙන් ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් වෙලා ඉන්නවා. ඒ වගේම එතෙක් මෙතෙක් හොඳම පිතිකරුවිනිම විරාට් කොහ්ලි සතු වෙන්නේ ලකුණු 183ක් ලබාගෙනයි. ඒ වගේම හොඳම පන්දු යැවීම ලෙස අජන්ත මෙන්ඩිස් ඉන්නවා. ඒ ලකුණු 13කට කඩුලු 6ක් දවාගෙනයි. එතෙක් මෙතෙක් ආසියානු කුසලාන ඉතිහාසය බලද්දී ශ්‍රී ලංකාව සතුව විශාල වාර්තා ගොඩක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ඩුබයි රාජ්‍යය පැවැත්වෙන මෙවර ආසියානු කුසලානේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකියාවයි කියලා අපි සුබ පතනවා. එහෙනම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න වාට්ටු අපිත් එක්ක එකතු වෙලාම ඉන්නවා.